Ulhi de dersi de gobar şey sandaha. Vedi senesini pilibandıvı obet avobodhyak labadiyemete mamı suudana. Mehi mage peripersene namı lipiniye liyabadinci anke durakadan anke vidyut lipiniye de obete dekagannete pulva. Meelangada patunamagin idiriyete ati vedi pilibandıvı obet avobodhyak labagenimete mehi ප්‍රෝජනයක් විතේ කියා මම සිතමි. පළමුවෙන්ම පිළිගැන්වීම විදුහල්පති පණිවිඩයත් අපේ දැක්ම හා මෙහෙවරත් කාල සටහනත් එක් එක් වාරයට අදාළ සටහනොත් හදිසි අමුතුම් අංක හා වැදගත් දුරකථන අංකද මෙහි ඇතුළත් වෙනවා. මීළඟට ඩ්‍රීම් ඩ්‍රීම් ස්කූල් හි විදුහල්පති පණිවිඩය ලෙස දරුවෙකුගේ පෙරපාසල් කාලය යනු වර්ධනය අභියෝග සහ සොයාගැනීම් අත්හදා බලන කාලයේ අන්තර්ජාතික අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන ජාත්‍යන්තර පෙර පාසල කැපී පෙනෙන අධ්‍යයන විශිෂ්ටත්වය සහ පරිපූර්ණ අධ්‍යාපනය සඳහා කීර්තියක් ඇති අතර මෙහිදී සෑම දරුවෙකුටම අපගේ සංස්කෘතිය හා සාරධර්ම ආරක්ෂා කරන ආරක්ෂිත පෝෂණය හා විනයගරුක පරිසරයක් ලැබේ. අපගේ පෙර පාසල අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූල වන අතර එය සිසුන්ටද සාර්ථකව සූදානම් කර ප්‍රවේශමෙන් සැලසුම් කර විෂය මාලාවක් ඉදිරිපත් කරයි. චාරිකා සහ පාසල විසින් සංවිධානය කරන ලද වෙනස් සිදුවීම් ඇතුළුව ඔවුන්ට ඇති බොහෝ සම්පත් හා අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමට අපගේ සිසුන් දිරිමත් කරන අතරම අපගේ සිසුන්ට ආරක්ෂිත ඉගෙනුම් අත්දැකීම් ලබා දීම පිළිබඳව අපගේ කාර්ය මණ්ඩලය මහත් ආඩම්බරයට පත්වේ. සියලු දරුවන්ට වටිනාකමක් හා ආදරයක් දැනෙන අතර සමාජයේ දිගින් දිගටම වෙනස් වන විට සිසුන්ට ඔවුන්ගේ හැකියාවන් කරා ළඟා වීමට දෙමව්පියන්ද වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව මම තරයේ විශ්වාස කරමි. මීට ඩ්‍රීම් ප්‍රී ස්කූල් හි විදුහල්පතිය. මීළඟට අපගේ දැක්ම තමයි අනාගත ලොව අභියෝග ජයගත හැකි දිරිය දරුවන් බිහි කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුල් ළමාවේ සංවර්ධන මධ්‍යස්ථානයක් බවට පත්වීම. එලෙසම මෙහෙවර තමයි යහපත් කළමනාකාරීත්වයෙන් හා ශිෂ්‍ය හිතවාදී නිපුණතාවලින් පරිපූර්ණ ගුරුවරියන්ගේ මඟ පෙන්වීම තුළින් පරිසරයට ආදරය කරන පුංචි කැකුළු කැකුළියන් බිහි කරමින් ලොව ජයගත හැකි දරුවන් බිහි කිරීමයි. මීළඟට මගේ පෙරපසලේ දෛනික කාලසටහන දක්වා ඇත. උදෑසන 8ත් 8:00 අතර ආරම්භයේ දරුවන් පිළිගැනීම 8:00 සිට 8:40 දක්වා ආගමික වතාවන් හා උදේ රැස්වීම 8:40 සිට 9:00 දක්වා දරුවන් සමග සුහද කතා බහත් 9:00 සිට 9:20 දක්වා ව්‍යායාම හා එළිමහන් ක්‍රියාකාරකම් 9:20 සිට 9:30 දක්වා සුළු විවේකයකුත් 9:30 සිට 10:00 කාල දක්වා ඉගැන්වීම් හා ක්‍රියාකාරකම්ද 10:00 කාලයේ සිට 10:45 දක්වා සුළු විවේකයක් 10:45 සිට 11:00 කාල දක්වා නිර්මාණ හා ක්‍රියාකාරකම්ද 11:00 කාලයේ සිට 11:30 දක්වා මගේ පෙර පාසලේ නිමාව සිදුවේ. මීළඟට අපි බලමු පළමු වාරයේ අදාළ වැඩ කටයුතු මොනවාද කියලා. පළමු වාරයේ ජනවාරි මාස 4 වනදා සිට අප්‍රේල් මාස 5 වනදා දක්වා ඇරඹේ. මෙහි පෙර පාසල් පැවැත්වෙන දින ගණන වගේම වාරයට අදාළ ජාත්‍යන්තික හා ජාතික දින පිළිබඳවත් ඔබට අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. ජනවාරි මාසයේ පුංචි මල් කැකුරු ආදරයෙන් පිළිගම්. පළමු සතියේ පුංචි කැකුරු සමග සුහද කතා බහ. දෙවන සතියේ පුංචි මම ගැන. තුන්වන සතියේ මගේ ශරීරය. හතරවන සතියේ මගේ පුංචි පවුල. පෙබ්‍රවාරි මාසයේ පුංචි අපිත් නිදහස සමරමු. පළමු සතියේ නිදහස උත්සවයේ සමරීම. දෙවන සතියේ ජාතික වීරය. තුන්වන සතියේ අපේ මව්බිම. හතරවන සතියේ ජාතික උත්සවය. මාර්තු මාසයේ ගස්වැල් අපේ මිතුරෝය. පළමු සතියේ පරිසරයේ ඇති දේවල්. දෙවන සතියේ සත්තු. තුන්වන සතියේ ගස්වැල් ගංගා ඇලදොල. හතරවන සතියේ පරිසරයේ සුරකීම ඇල සිටවීම. අප්‍රේල් මාසයේ ඉරබුදු මල් පිපෙන අවුරුදු වසරිය. පළමු සතිය අවුරුදු චාරිත්‍ර වාරිත සිඟිති අවුරුදු උත්සවය. මෙලෙස
අවුරුද්දේ පළවෙනි වාරයේ නිමාවට පත්වේ. දෙවන වාරයේ මැයි මාස 4 වනදා සිට අගෝස්තු මාස 4 වනදා දක්වා මෙහිද පෙර පරිදි පෙර පාසල් පැවැත්වෙන දින ගණන වාරයට අදාළ ජාතික හා ජාත්‍යන්තර දින පිළිබඳව මම මෙහි දක්වා ඇත. මැයි මාසයේ සම්බුදු තෙමගුල සමරමු පළමු සතියේ තෙමගුල හඳුන්වා දීම, දෙවන සතියේ පන්සල් යාම, තුන්වන සතියේ වෙසක් සැරසිලි නිර්මාණය, හතරවන සතියේ ළමා නිවාසයකට දානයක් වීම, ජූනි මාසයේ පොසොන් සමරමු වෙති සිටි පළමු සතිය දෙමෝපියන්, දෙවන සතිය ආගමික සිද්ධස්ථාන, තුන්වන සතිය පෙරහැරක් සංවිධානය, හතරවන සතිය භක්ති ගීත වැඩසටහන. ජූලි මාසයේ සිත්තම් වලින් පුංචි අපේලෝ වර්ණ කරමු. පළමු සතිය වාහන, දෙවන සතිය වර්ණ හඳුනා ගැනීම, තුන්වන සතිය චිත්‍ර ඇඳීම හා ඒ වර්ණවත් කිරීම, හතරවන සතිය චිත්‍ර ප්‍රදර්ශනය. අගෝස්තු මාසයේ ලොව දිනනා වීරයෝ අපි වෙමු. පළමු සතිය ජාතික වීරයෝ ක්‍රීඩා උත්සවය. මෙලෙස අගෝස්තු මාසයෙන් දෙවන වාරයේද අවසන් වේ. තුන්වන වාරයේ සැප්තැම්බර් මාස 4 වනදා සිට දෙසැම්බර් මාස 4 වනදා දක්වා මෙහිද පෙර ලෙසම පෙර පාසල් පැවැත්වෙන දින ගණනද වාරයට දාන ජාතික හා ජාත්‍යන්තර දින පිළිබඳව දක්වා ඇත. සැප්තැම්බර් මාසයේ අපිත් පුංචි දක්ෂයෝ වෙමු. පළමු සතිය පොත්පත් පරිශීලනය කතන්දර කීම, දෙවන සතිය ළමා අත්කම් නිර්මාණය, තුන්වන සතිය ළමා අත්කම් ප්‍රදර්ශනයට සූදානම් වීම, හතරවන සතිය ළමා අත්කම් ප්‍රදර්ශනය. ඔක්තෝබර් මාසයේ උගත මනා ශිල්පයමයි මතුවෙන. පළමු සතිය ළමා ලෝකය, දෙවන සතිය සෙල්ලම් ගෙදර, තුන්වන සතිය විනෝද උද්‍යානයකට යාම, හතරවන සතිය වාර්ෂික විනෝද චාරිකාව. නොවැම්බර් මාසයේ පුංචි අපේ සිඟිති පොළ, පළමු සතිය පළතුරු වට්ටිය එළවලු වට්ටිය, දෙවන සතිය දාන්න, තුන්වන සතිය පෝෂණ වැඩසටහන, හතරවන සතිය සිඟිති අපේ පොළ. දෙසැම්බර් මාසයේ සාමයේ සැමහට පතුරවමු. පළමු සතියේ නත්තල හැඳින්වීම, නත්තල් විවිධ ප්‍රසංගය. මෙලෙස අවුරුද්ද පුරාවටම දෛනික වැඩ කටයුතු පිළිබඳව අවබෝධයක් ඔබට ලැබෙන්නට ඇත. මීට අමතරව හදිසි අවශ්‍යතාවයක් වුවත් හදිසි ඇමතුම් අංකද මෙහි දක්වා ඇත. අවසාන වශයෙන් මම හිතනවා 2022 වර්ෂය සඳහා මගේ පෙර පාසලේ දෛනික වැඩ සැලැස්ම පිළිබඳව ඔබට අවබෝධයක් ලැබෙන්නට ඇතැයි කියා. ස්තුතියි.